අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න ජනපති දකුණට බුද්ධි කේන්ද්‍රීය කරගත් ආර්ථික සංවර්ධනයකට සූදානම් වන සජිත් जनाधिपति वर्णेट वांगु गहुवत वेनदे गैन टिल्विन कियाई जनाधिपति रणिल विक्रमसिंह तंगल सहा गाल प्रदेश वल निरीक्षण चारिकावल निरत उना ए संचारक कर्मांते गेटल पिलिबांद सोया बैलीम संदहाई मेरठ संचारक कर्मांते सिधुयति नव पिबिधीमत समग संचारक कलाप आश्रित पहासुकाम पुलुल किरीमट रजे विशेष अवधानेकीन कटयुतु करनवा एम कटयुतु सोया बैलीम संदहाय जनाधिपति वरया तंगाल सह गाल प्रदेशवल निरीक्षण चारिकावक निरत वुने मेहदी संचारक होटल किहिपेकट गोस व्यापारिकयन हमु जनाधिपति वरया ओन्गे गेटलु पिलिबंद विमसीमट कटयुतु कला संचारक कर्मांते आश्रित व्यापारिक प्रजाव इदिरिपत् कल गेटलु वलट एम अवस्थावेम अदाल निर्धारीन दुरकथन मार्गेन संबंध कर विसंधुम लबादीमटाई जनाधिपति वरया पियवर गत्ते कर्मांते द्योनो दिसा गतियतु क्रियामार्ग पिलिबंद ओन्गे अधास लबागनीमटद जनाधिपति वरया कटियतु कला उन्नवटुन संचारक कलापेदी विदेशीय संचारकयन समग केटी कथाबहकट एक्वेमिन संचारक कर्मांते प्रवर्धनेट गतियतु पियवर पिलिबंद ओन्गे अधास विमसीमटाई जनाधिपति वरया कटियतु कले तंगल सह गाल विरल तीरेट पेमिन सिटी देशीय संचारकयन गेंद जनाधिपति वरया तोरतुरु विमसुवा බුද්ධිය කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධනයක් කරා යාමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදු කළේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි विपक्ष नायक सजित प्रेमदास संकल्पयक क्रियात्मक सक्वल सुगुर पंतिकामर लबादी में वेडसटहने एकसिय देवनी अधियर पोलुन्नरुव कदुरुवेल अल्मीना महाविद्यालय केंद्रकर गनिमीन पेवत्तुना एम विद्यालयट रुपया लक्ष दहयक पटिना सुगुर पंतिकामर उपकरण लबादी मुसिदु केरुने विपक्ष नायक सजित प्रेमदास प्रधानत्वेनुई इंडिया वे हम प्रांत इंडियन इंस्टिट्यूट्स ऑफ मैनेजमेंट इंडियन इंस्टिट्यूट्स ऑफ टेक्नोलॉजी ईट वाला नीट वसर गणना पेर चंद्रबाबू नायडू एस एम कृष्णावेणी प्रांत महामति तोरतुरु ताक्षण विप्लवे ये प्रांत वल जीवत्न जनता वगे थारुण्य दिपतुल लंकट गेना प्रतिफल तमाय इंडिया भुक्ति विधि इंडिया अमेरिका वट यवन्ने गृह सेवे निरतवेन सेविकावन खंडाय मनवे इंडिया व कैलिफोर्निया प्रांते सिलिकॉन निम्ने सिलिकॉन वैली एकट यवन्ने सॉफ्टवेयर इंजीनियर्स ला इंडिया वट पुलुवन नं ऐ अपिट बेरी अपिटत पुलुवन අපිටත් පුළුවන් කියන ප්‍රතිපත්තිය තුල අපි ඉදිරියට යන්නට ඕන. මේ ආණ්ඩුව ඉන්නේ මේ රටේ ප්‍රභු පැලැන්තිය රකින්න විතරයි. මේ රටේ උග්‍ර පෝසතුන් රකින්නට විතරයි. එවන් දුර්දාන්ත ආණ්ඩුවක් අද රට පාලනය කරන්න බුද්ධිය කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධනයක් කරා යන්නට අපි සූදානම් වෙමුයි කියන ප්‍රකාශය ඔබ සියලු දෙනාටම කරමින් ජනතාවට සාපයක් වුණ ජන දුක හඳුනන්නේ නැති මේ වර්තමාන රජය වෙනස් වෙන අවුරුද්ද 2024 වසරයි මේ වෙනස් වීමත් සමග මම ඔබට පොරොන්දු වෙනවා මේ රටේ අධ්‍යාපන පද්ධතිය උසස් විශිෂ්ට මට්ටමකට ගෙනවිලා අපේ රටේ දූපුතුන් ශක්තිමත් කිරීම තුළින් ජයග්‍රාහී දේශයක් බිහි කරමුයි කියලා මම යෝජනා කරනවා ජනාධිපති වරණයට වංගු ගැහුවොත් සියලු දෙනා එක්ව ආණ්ඩුව පළවා හරින සටන ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සමුළුවකදී. ගැහණු අපි එක මිටට මාලිමාවට මාතලේ දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්ුණා. මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියා. මේක නිකම්ම නිකම් තවත් එක් මැතිවරණයක් තවත් එක් බලහුවමාරුවක් නෙවෙයි ඊට වඩා බැරෑරුම් විදියට සහ ඊට වඩා ඓතිහාසික වෙනසක් වෙනුවෙන් තමයි අපි මේ සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ අද මේ රට පිළි අරගෙන තියෙනවා මේ රටට ඊළඟට ජනාධිපති වෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එක අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශ කරපු ඒ යක්ෂයන්ට ප්‍රේතයන්ට කුම්භහණ්ඩයන්ට කියනවා මෙන්න මේ දෙවියෝ බැහැලා ඉන්නවා බිමට දැන් ඔබලව එළවන්න
උඹලව යක්ෂ ප්‍රේත විමානයෙන් එලවලා දාන්න ඒ නේසු කන්න හිටපු කාන්තාව අද පෙළ ගැසිලා ඉන්නවා කියන පණිවිඩය මේ වෙලාවේ මතක් කරනවා එන ජනාධිපති ඡන්දය තියන්න ඕන ඒක ඒක කල් දාන්න බෑ අපි සහතික කරලා කියනවා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ තියන්න නැතුව ඒකට රයිල් වික්‍රමසිංහ ගෝල බාලෝ ඒකට වංගු ගහන්න ආවොත් ඒගොල්ලන් පාවට බාල එළවන්න මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ එකමිටට ගැහෙනුත් ලෑස්ති අපි රටේ වංචා දූෂණ කිව්ව ගමන් මතක් වෙන්නේ නැද්ද නම මතක් වෙන මොනවද රාජපක්ෂලා ඇත්ත ඔයගොල්ලෝ තමයි මේක කප් ගහපු අපි සහතික කරලාගෙන මාළි මම ආණ්ඩුවක් ආපු ගමන්ම අපි ගාව නඩු ෆයිල් ටික තියෙනවා අපරාධ කරපු ටික තියෙනවා අපි ඒ ටික අරගෙන නීතිපතිට දීලා නඩු පවරලා වේගෙන් නඩු හාලා දඬුවම් කරනවාමයි ඒක නිසා කිතන්න එපා තනි ආසනයකින් ජනාධිපතිවරයෙකු බිහි කරපු එකම රට ශ්‍රී ලංකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා මේ වන විට ජනපති රනිල් වැල් පාලමේ මැදට පැමිණ ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාර්යවසම් පවසන්නේ ඔවුන් මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවති සමුළුවකදී එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව පැවැත්ුණා ඒ පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශ්‍රවණාගාරයේදී එක ආසනෙන් ජනාධිපති කෙනෙක් හදපු ලෝකේ රටේ නම ශ්‍රී ලංකාවයි ඒක ඓතිහාසික ලෝක වර්තාවක් ඒක ගැන හෙට අනිද්දා පොතක් එලි දකින්නවා ඒ පොත ලෝකේ දේශපාලන එකන ළමයින්ට වැදගත් කොහොමද තනි ආසනයකින් ලෝකේ ජනාධිපති කෙනෙක් හැදුනේ රටක ඒ හැදුනේ කොහොමද දන්නවද ඔබේ රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික විශේෂඥ දේශපාලඥයෙක් එහෙම එක්කෙනෙක් කියා පැන්ලදුවපු විපක්ෂයේ අනුර කුමාර දිසානායකත් පැන්ලදුවපු සජිත් ප්‍රේමදාසත් නැවතත් රටවටේ ඇවිද බලේ ඉල්ලනවා. දියව් දියව් අපට දියව් රට කරන්න අපට දියව් මට දුන්නොත් මෙහෙම කරනවා අනම්මනම් කතන්දර කිය කියනවා. ඒවා කිය කිය ඉන්න වෙලාවක් තිබුණ නැහැ. අර දුන්න වෙලාවේ වාර ගත්තා නම් ලස්සන්ට වැඩේ කරගෙන යන්න තිබුණා. ගොඩක් අය මේ වැල්පාලම හොල්ලන්නේ ඉන්නවා කියලා දැනගෙන එතුමායි රට නැමැති දරුවා අරගෙන වැල්පාලෙමෙන් දැන් මැදට ඇවිල්ලා තියෙන්නේ. අර එදා අමාරු වෙලාවේ බාර අරගෙන ආපු අපේ ජනාධිපතිතුමාට සහයෝගයක් දෙන්න. කකුලෙන් අදිනවා. වැල්පාලම හොලවනවා. 2020 ගින්නක් ඇවිලුණා. දැන් ඒ ගින්න අවසන් වෙලා ඊළඟ අවුරුද්දේදී සිසිලස ඇවිල්ලා හැමෝටම හොඳ කාලයක් කල දශාවක් උදා වෙන රනිල් වික්‍රමසිංහත්වයා මේ වෙනකොට කටයුතු කරමින් යනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුරු කතා දැන් සදී ප්‍රේමදාස දිව දෙකේක් නම් විශ්වාස කරන්න එපා යකව. හැබැයි සදී ප්‍රේමදාස කෙලින් වැඩ කරන ප්‍රතිපත්ති කරුකන. තමන්ගේ ප්‍රතිපත්තිය පාවදින නැත්නම් රාජපක්ෂට ඩීව දාන්න නැත්නම් ඒ මනුස්සයා විශ්වාස කරන්න. රට වැටුනම බාර ගන්න කියලා කිය විපක්ෂ නායකවරයාට. හැබැයි සදී ප්‍රේමදාසයකට කැමති වුණේ නැහැ. ආසයි බයයි නොයිකුත් අර්බුද වල ගියා අරගල පටන් ගත්තා මේ හැමදේම වුණා. රටේ සාමහා නීතිය ස්ථාපිත වුණා වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතගෙන කෙටුම් පතක් සම්මත කර ගැනීමේදී ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය මේක සම්මත කිරීමේදී අනුගමනය කළේ නැහැ කරුණා කරලා ඒක අහෝසි කරලා අලුතෙන් කෙටුම් පතක් ඉදිරිපත් කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි කියන්නේ පැහැදිලිවම මේ තියෙන රටට අහිත කර අනපනත් ගිවුසුම් අස්සම් කරොත් අස්සම් කරන දවසේම ගෙදර යන්නත් ලෑස්ති වෙලා ඉන්න ජනාධිපතිතුමාට සහයක් දෙන්න දැන් අවශ්‍ය නැහැනේ අපි දැන් විපක්ෂ පිළේනේ ඉන්නේ දැන් ඔන්න තව කතිකාවක් මතුවලා තිබෙනවා ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕනේ මේවා ඡන්ද කල් දැමීමට දාන කකුල් මාට්ටු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමාරයි හිතන කියනවා එතුමා 18 වතාවක් රට ගියා 18 වතාවක් නෙවෙයි එතුමාට 36 වතාවක් ආරාධනා ලැබිලා තියෙනවා නමුත් එතුමා අත්‍යවශ්‍යම කාරණා සඳහා ගියේ අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අපි ලබගිය අවුරුදු දෙකලා ඒක ප්‍රතිඵලයක් හැටියට වාර්ෂිකව ගෙවන්න තිබිච්ච ණය භාණ්ඩාගාර බිල්පත් 2028 දක්වා කල් ගියා බිලියන් 2700ක ණය. ඒකට ඒ අවස්ථාවේදී මේ ණය ගෙවා ගන්න නම් ආර්ථිකය වර්ධනය වෙන්නු. හැබැයි මේ අධික විදුලි බිලත් එක්ක මේ අධික තෙල් බිලත් එක්ක දේශීය ණය, රුපියල් ණය ගෙවා ගැනීමේ හැකියාවක් ලංකා ආර්ථිකයට නැහැ. ඒ අනුව 2028 කවුරු ආණ්ඩු කළත් නැවත ලංකාව බංකොලොත් වීම වළක්වන්න බෑ. දැන් දේශපාලකයෝ බොරු කියලා කියලාද දේශපාලකයෝ මිසු ගණන් ගන්න තැන තත්ත්වයට ඇවිල්ලා තියෙනවානේ. දේශපාලකයෝ බොහොම රසවත් කතා කියලා යනවා. ආපහු ඒක කරේ නැත්නම් ආපහු මේ පැත්තටවත් එන්න හම්බෙන්නේ නැහැ. මම එහෙම දේශපාලනයක් වෙන්න කැමති නෑ. ඔබ තමයි මාම පාර්ලිමේන්තුවේ ඇරියේ. මම පාර්ලිමේන්තුවේ ඇමතිකමක් අරගෙන මේ රටේ අගමැති ජනාධිපති වාසේ ඔබ මට වඳින්න ඕනද? මම හරිනම් වඳින්න ඕන ඔබට. මේක තමයි වෙන්න ඕන. සරත් පොන්සේක මහත්තයා සභාපති ධූරයෙන් අයින් කරන්න එපා කියලා නඩු දාන්න යනවා. ඉතින් මට කියන්න තියෙන්නේ නඩු දානව නම් අපිට නෝටිස් එකක් දීලා යන්න. එතකොට අපි කියන්නම් මේ අයින් කරන්න වෙනව නම් ඒකට තියෙන හේතුව මොකද්ද කියලා. මේවා කුප්ප වැඩ. සමගි ජන බලවේගයේ ඉන්නවනම් සමගි ජන බලවේගෙත් කියන්න ඕන. රනිල් එක්ක ඉන්නවනම් ටටා බයි කියලා රනිල් ගාවට යනවා. දැන් ඔය සමගි ජන බලවේග කිව්වට එතන තමයි
සමගිය නැත්තෙම එක්කෙනෙක් ගන්නකොට අතුල කචල් එක වැඩි ගොඩ හේව ගන්නකොට හර්ෂාවුල් වෙනවා දයරත්නාය ගන්නකොට ෆොන්සේ කවුල් වෙනවා චන්න ජයසෝමන ගන්න ගියා පස්සේ ඔක්කොම අවුල්ලා තියෙන්නේ එතුමාව පක්ෂෙන් කොන් කරලවත් එහෙම නැත්තම් පක්ෂෙන් ඈඩ් කරලවත් නැහැ යමයන් ප්‍රකාශ පිළිබඳව මතභේද ගන්නවත් තිබෙනවා ඉතින් ඒවා අභ්‍යන්තර කාරණා ආරවුල් නැත්තෙ මොන දේශපාලන පක්ෂයේද සරතෝසක මහත්මයා සමගි ජන බලවේගයේ සභාපතිවරයා හැටියට පත්වෙච්ච දායඳලා කඩාකප්පල්කාරී කතා පවත්වන එක සම්පූර්ණයෙන් පක්ෂ විනයට පක්ෂ ප්‍රතිපත්තියට එරෙහි කතන්දර කතා කරන එක තමයි සරත් පොන්සේක මහත්මයා කළේ සමග ජන බලවේගයේ ගොඩනැගීම වෙනුවෙන් අපි හැමතිස්සෙම මහන්සි වෙනවා එතුමා ඒ කලයට පයින් ගහන කෙහෙලිය රඹුක්වැල්ල කරපු වැරදි වලට ඒකට අනුබල දුන්න කැබිනට් මණ්ඩලය මේ නඩුවේ විත්තිකාරව හැටියට පත් කරන්න ඕනේ ඒක කරන්නේ නැතුව අද කෙහෙලියගේ පිටින් දාලා අනිත් අය බේරෙන්න හදනවා එහිද මම නම් හිතනවා ජනාධිපතිතුමා ඇතුළු සියලුම අය විත්ති කූඩුවේ නග්වන්න ඕනේ බෙහෙත් තොග ගණන් හංගලා ජනතාවට නොදී ගබඩාවල මිලියන ගණනින් ගහලලු පොදි ලෙඩ්ඩු මෙරුනි ඇස් අඳවුනි ලොක්කෝ වරදේ බැඳි දැන් බැලුවම කෙහෙලියලා හිරේ දාලා මදි ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන් අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්